ආයුබෝවන් සැමට කලින් සත්‍යහරයට ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රටම බලා සිටි කොවිඩ් මර්ධන එන්නත් ඔගය හෙට දිවයිනට චීනයනුත් ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් मेरठ कोविड आसारितेन संख्या व हेट दहसे सीमा व इकमवाई राज्य अमिति अरुण दिकटत कोविड आश्रित एक उसी बीस स्वयं निरोधाय नेटा कोरोना आसादने वी दिन कदीस व उ वैडिप कोरोना आसारितेन पिरिसात अदवार्तावे पामा भी हो कोविड मर्तन इन्नत रटट गिन एम गेन सतुटुए विपक्ष नायक कियाई वसंगते हमुए पासल हा विश्वविद्यालय अरबेम सिसु जीवित अवधान में हेलीमा जावी पिन चोदना එළවෙන සිකුරාදා වරාය වෘත්තීය සමිතිය දැඩි තීරණයකට සැරසෙයි. නැගෙනහිර ජැටිය ගැන තීරණය තවම කැබිනට් එකට දැම්මේ නැහැ. ඇමති මහින්දානන්ද කියයි. ජැටිය ඉන්දියාවට දීලා ඉවරයි. විපක්ෂයෙන් චෝදනා. මාස්ක් කන්නේට වතුර නැතිව පීඩා විඳින වැල්හැවේ ගොවියෝ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. कोविड-19 වෛරසය මර්ධනය කිරීම සඳහා වූ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක් හෙට පෙරවරුවේ මෙරට රැගෙනීමට නියමිතව තිබෙනවා. අදාළ එන්නත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට පෙරවරු 11ට කටුනායක ගුවන්තොටුපලේදී බාර ගන්නා බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ. कोविड वायरस मर्दने की श्रीलंका रगन एमट नियमित ऑक्सफर्ड एस्ट्राज़ेनेका कोविशील्ड एनत हेट दिन श्रीलंका रगन एमट नियमित හෙට ලැබෙන එන්නත අනිද්දා සිට පටන් ගන්නවා මේ එන්නත් කරණයට මේ සඳහා ප්‍රමුඛ කණ්ඩායම මොකද්ද කියන එක කාගෙත් කුතුහලයට ලක් වෙන දෙයක් මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න ඉතාමත්ම වැදගත් විද්‍යාත්මකව පදනම් වූ ක්‍රමවේදයක් ඒ නිසා මේ කොවිඩ් 19 වසංගතය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන කණ්ඩායම් මේ කියන්නේ සෞඛ්‍ය කණ්ඩායම් මේ අයව සන්නද්ධ කරොත් මර්ධන කටයුතු වලට ලොකු විශ්වාසයකින් ඒගොල්ලෝ යන්නේ මෙන්න මේ අය සන්නද්ධ කිරීමේ බලාපොරොත්තු ඇතුව තමයි ඒ අය ඉස්සෙල්ලම අපි තෝරාගෙන තියෙන්නේ. ඉන් පසු එන කණ්ඩායමෙන් මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව. ඒ නිසා ඒ කණ්ඩායම් වලත් ඉන්න තෝරාගත් අයට ඒ කියන්නේ ඉදිරිපෙළ එම කටයුතු කරන අය මේ කණ්ඩායමට ඊළඟට ඇතුළත්. අපි සාමාන්‍ය වශයෙන් දල වශයෙන් කිව්වොත් සෞඛ්‍ය ඉදිරිපෙළ කණ්ඩායම් අපි 150,000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වල ඉන්නවා කියලා. ඒ වගේම තවත් 115,000ක් 120,000ක් පමණ කණ්ඩායමක් ඉන්නවා දෙවන පෙළ. ඒ කියන්නේ මේ හමුදා සහ පොලිසිය තුල සිටින නිලධාරීන් මේකට කටයුතු කරන. එතන මෙන්න මේ කණ්ඩායම් දෙකට එන්නත ලබා දීලා තමයි අපි ඊළඟ කණ්ඩායම් වලට යන්නේ. තුන් වෙනුව අපි විශාලම කණ්ඩායමක් හැටියට අපි දකින්නේ, ඒ කියන්නේ ජනගහනය තුලින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඊළඟට මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබනවා. චීන රජයත් ලක්ෂ 3ක් සයිනෝෆාම් කියන ඒ එන්නත ලබා දෙන්නට කටයුතු කළා තියෙනවා. ඒකත් ප්‍රධානයක්. ඒක ලබා ගන්න කෙසේද යන්න අපි ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරනවා. Government will not charge anyone for the vaccination that will go on in the next maybe 6, 7, 8, 9 months. Not at any point of time. Someone comes for vaccination, we will invite people for vaccination depending on the age groups. We are using the data from the National Election Commission at the MOH level, at the Grama Nildari level, so that we know who the people are of a particular age group. වස්නාහිර පළාතේ කොළඹ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රෝහල් 6ක් හඳුනාගෙන තියෙනවා. කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, නැගිනිහිර කොළඹ මූලික රෝහල සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අපි කවුරුත් කියන IDH රෝහල. මේ රෝහල් වල අනිද්දා සිට මේ එන්නත එහි කාර්ය මණ්ඩලයේ කොටසකට දීම ආරම්භ කරනවා. ඒ කියන්නේ කොටසකට කියන්නේ පළවෙනි දිනේදී බොහෝ වෙලාවට ඉන්න කාර්ය මණ්ඩලයෙන් 125ක් පමණ දෙනෙකුට බෙදනවා. ඊට පස්සේ ඉදිරි දිනවල ඉතිරි අයට ක්‍රමානුකූලව ඒ ආකාරයට දීමට බලාපොරොත්තු වෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 60,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්න COVID-19 වෛරසය ආසාදිනේ වී දිනකදී සුවය ලැබූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ 1520ක් ලෙසයි. මේ අතර රාජ්‍ය මාත්‍ය අරුන් දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව මෙරට COVID වෛරසය ආසාදනය වූ හත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. රාජ්‍ය අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය 19 හා 20 යන දිනවලදී වන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සමීප ආශ්‍රිතයින් නොවන බවට තහවුරු වී ඇති බවද පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. එසේම පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 15 වනදා PCR පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව ඇති අතර එහිදී කොවිඩ් ආසාදිතෙකු නොවන බවටයි තහවුරු වී තිබුණේ. කෙසේ වෙතත් පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී තිබෙන්නේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකටද සහභාගී වී තිබෙනවා. ඊට අමාත්‍ය සීබී රත්නායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය සීබී රත්නායක මහතා සොය නිරෝධායනයේ සඳහා යොමු වී තිබෙනවා. එමතුමාට අද කොවිඩ් 19 පොසිටිව් වුණා කියන එක ආරංචියක් ආවා. ඒ ආරංචිය ලැබුණාම මම ස්වයන් නිරෝධායනයට ලක් වෙමින් ඉන්නවා. අවවාදයට වඩා ආදර්ශී උතුම් කියන හැඟීමත් එක්ක ඒ සඳහා කටයුතු කරනකොට ඒ වගේම හෙට දවල් 11 වෙනතර වෙනකොට අපිට කොවිඩ් 19ට එන්නතක් වෙනවා. ඒ සුභාරංචියත් සමග අපි දිරියෙන් නැගිටිමු. එසේම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 25 වනදා පාත දුම්බර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩලයටද සහභාගී වී තිබුණා. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව තුළ පළමු COVID ආසාදිතයා ලෙස තහවුරු වූ චීන ජාතික කාන්තාව පිළිබඳව මෙරටින් තහවුරු වී අදට වසරක් ගත වනවා. COVID-19 වෛරසයට එරෙහි එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව මීට වඩා උනන්දු විය යුතු බවත් රජයේ ප්‍රමාද වී හෝ එන්නත් ගැනීමට පීවර ගැනීම අගය කළ යුතු කාරණාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බුත්තල මාලිගාවිල විපක්ෂ නායක ජනකම් සේවයට එක්වමින් අද අපේ රට හැම පැත්තෙම කඩා වැටිලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේද, අධ්‍යාපන ශාස්ත්‍රයේද, වාරි ශාස්ත්‍රයේද, කෘෂිකර්ම ශාස්ත්‍රයේද ඔය හැම පැත්තකින්ම අපේ රට කඩා වැටිලා මේ වන විට එංගලන්තේ කොවිඩ් මරණ ලක්ෂය පන්නලා එංගලන්තයේ තිබෙන ඉක්මනින් පැතිරෙන අසාධ්‍ය ලෙස රෝගාතුර වන කොවිඩ් ප්‍රභේදය අපේ රටටත් ඇවිල්ලයි කියලා වෛද්‍ය අංශ ප්‍රකාශ කරනවා. එහෙමනම් අපිට සිදු වෙලා තිබෙන්නේ මේ ජීවිතයත් මරණයත් අතර සටනේදී අපි කොහොම හරි අපේ ජීවිත බේරගන්නට අපි සතුට වෙනවා. අපිට දැනගන්න ලැබුණා එන්නත් ලක්ෂ 6ක් අපේ රටට ලැබෙනවයි කියලා. අඩුම තරමින් එන්නත් වැඩසටහන ගැන ප්‍රමාද වෙලා හරි මේ ලක්ෂ 6 ලබා ගැනීම හොඳ දෙයක්. හොඳ දෙයට හොඳයි කියන්නට පරක් වෙලා හරි අවධානය යොමු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිවන්ත වෙනවා වගේම පැහැදිලිවම කියන්නට ඕන මාත්‍රා ලක්ෂ 6න් එන්නත් ප්‍රශ්නය අපේ රටේ විසඳන්නට බෑ. මේ ඊට වඩා වැඩි උනන්දුවක් මේ එන්නත් ලබා ගන්නට මේ රජය දැක්විය යුතුයි කියන එකයි අපේ අදහස. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සිසුන්ට අවදානමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැන් මේ විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමත් සමගම අපි දන්නවා මේකෙන් මතුවෙනවා ඇත්තටම රජයේ කොවිඩ් පිළිබඳව කොවිඩ් වසංගතය කළමනාකරණය පිළිබඳ තියෙන අවුල හොඳටම මේකෙන් මතුවෙනවා. අපි එක තැනකින් කියනවා රට නවත්තන්න බෑ විවෘත කරන්න ඕනේ සාමාන්‍ය විදියට අපි මේ අලුත් තත්ත්වයන්ට කුරු වෙමින් අපි ඉදිරියට යන්න ඕනේ. හරි ඒක අපි පිළිගන්නවා. නමුත් කොවිඩ් තත්ත්වය අපිට මග ඇරලා මේවා කරන්න බෑ. නිකුත් කරාට කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්න කියලා ඒ රෙගුලාසි අනුගමනය කරන්න සැලසුම් නැතුව කොහොමද මිනිස්සු ඒවා අනුගමනය කරන්නේ? දැන් උදාහරණයක් ඇටියට විශ්වවිද්‍යාල අවුරුද්දක් විතර කාලයක් ළමයින් ගෙවල් වල හිටියේ ඒ බෝඩින් වල නෙවෙයි. ඒවා අතහැරලා ළමයින් ගියා ගෙවල් වලට. දැන් ඒවයි සෞඛ්‍ය රෙගුලාසි පිළිපදින්න පුළුවන් තත්ත්වයක මේ බෝඩින් හවුස් පවත්වාගෙන යනවද? ඒවා කිසි දෙයක් ගැන කිසිම වගවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවදානම් අරගෙන තමයි සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. මේ අවදානම ගන්න එක පිරිසක් මේක විවෘත කරන්න තීරණය කරන්නේ තව පිරිසක්. රටේ සම්පත් විදේශ රටවලට විකිණීමට එරෙහිව එළඹෙන සිකුරාදා සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයේ රසකට අවතීර්ණ වීමට වරාය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ඉන්දියාව අතර ඇති කරගන්නා ගිවිසුමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාව ඊයේ රැස් වුණා. එම රැස්වීමෙන් අනතුරුව නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාව තීරණය කළේ ලබන සිකුරාදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. මේකට අද try කරන්නේ අදාන්නටත් වඩා මේ ලංකාවේ ඉන්න වරාය ඇතුලේ තියෙන බහුජාතික සමාගම. ඒක ඊට වඩා වයානකයි. මේ හදන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා කරන්න. අද තීරණයක් ගත්තා සිකුරාදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරා. වෘත්ති සමිති ක්‍රියාමාර්ග කියලා මෙතෙක් අපි කරේ මතපල කරන ඒවා විතරයි. ප්‍රබල ක්‍රියාමාර්ග වලට ගියේ නැහැ. එතකොට වෘත්ති සමිති ව්‍යාපාරයේ විදියට ප්‍රබල ක්‍රියාමාර්ග වල ආරම්භය සිකුරාදා ගන්න අද තීරණය කළා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. අපේ අයිතිය අපි තියාගෙන ආයෝජකයෙකුට යම්කිසි කොටසකට ආයෝජනය කරන්න අපි ඉඩ දෙනවා. ඒකට අයිතිය තියෙන අපේ. බදු දුන්නා නම් අපිට අයිතියක් තිබුණාට අපිට ඒක ගැන පාලනයක් නැහැ. වික්කම අපිට ඒ අයිතිය සදාටම යනවා. ඒකට අපි ආයෝජනයකට යම්කිසි කෙනෙකුට මයිනොරිටි ස්ටේක් එකක් 50%ට වඩා අඩු කොටසක් අපි ලබා දුන්නොත් අපිට ඒකේ පාලන බලයකුත් තිබෙන බව තමයි තියෙන්නේ. ඉන්දියාව තමයි එතන ඉන්න ලොකුම ගැනුම්කරුවා. ඉන්දියාවත් එක්ක අපිට එකට වැඩ කරන්න වෙනවා. ලංකාවේ අපි කියන අපනයනෙන් තමයි ගොඩ යන්නේ කියලා. අතේ තියන්නේ මේක රිස්ක් එක තියෙන ඉතල ලොකු තැනක. ලංකාවට එන නැව් ප්‍රමාණය ECT එකත් එහෙම නැත්නම් මේගොල්ලන් ඉන්දියාවත් එක්කම ගෙනියන ඒමක් ප්ලෑන් කරොත් අපේ එක්ස්පෝර්ට් එක පවා මුදෙන් නැවෙන් අරින්න ඕන ගාන වැඩි වුණොත් මිල ඒගොල්ලන් කන්ට්‍රෝල් කරොත් ට්‍රේඩ් චාර්ජස් වැඩි වුණොත් අපේ ප්‍රොඩක්ට් එක වෙන ලෝකේ රටකට යනකොට ගාන වැඩි වෙනවා. ඔතනයි අර්බුදේ දෙන්නේ. මේක විකුණලා දැම්මට පස්සේ මේක දුන්නට පස්සේ කිසිම විදිහක සරණක් හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 200කට හම්බන්තොට තොට්ටු දෙකට විකුණපු විපක්ෂය අපිට කියලා දෙනවා කොටස් වලද බලගෙන. ඒ නිසා විපක්ෂයට ඉස්සෙල්ලාම මේව ගැන කතා කරන්න ගලින් සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ රටේ දේපල තොට්ටු දෙකට විකුණපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂයතුළු ඔය කියන බලවේග. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේක විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ එච්චරයි. තාම මේ කරන ක්‍රමවේදය පිළිබඳ කැබිනට් එකට ඇවිල්ලා දැන් බෙල්ල ළඟටම හිර වෙලා ඉන්නේ. දැන් වෙන හැරෙන්න තැනක් නැහැ. ඉතින් දැන් මේ රටේ සීලුම දෙනාගේ විරෝධය මැද වුණත් නැගිර පර්යන්තයේ දැන් ඉන්දියාවට දීම හැරෙන්න මේ ආණ්ඩුවට වෙන කළ යුතු දෙයක් නැහැ. රජයේ හැටියට අපි තීරණ අරගෙන තියනවා නම් රාජ්‍ය සම්පත් මේ විදිහට විකුණලා විනාශ කරන්න සූදානම් රජයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලිව අපි කියලා දෙනවා. මේක අය අහන්න ප්‍රශ්නයක් නෙවෙයි. අද කොලේ වහලා ගහන්න බෑ රාජපක්ෂ ආණ්ඩුවට. රාජපක්ෂ ආණ්ඩුව එන මේ ආවේ බින් අඟලක් එක ආයතනයක් දේශීය සම්පත් ආරක්ෂා කරනවා සුරකින්නවා කියලා. එහෙම ආපු ආණ්ඩුව අද කෑලි කෑලි වලට විකුණලා නිර්වචනයක් දෙන්න නැතුව මේ ගොනාටන් දන්න හදන අපේ රටේ මිනිස්සුද මේ. ඒ නිසා අපි කියන්නේ බැඳ ගැහුවත් ගහලා බෙන්දත් කෑලි කෑලි වලට දීලා ඉවරයි ඉන්දියාවට. විකුණන එකයි බදු දෙන එකයි ආයෝජනයයි කියන කාරණා තුනක් කියන එක දන්නේ නැති සජිත් ප්‍රේමදාස ප්‍රධාන විපක්ෂය මේක අල්ලගෙන කෑ ගන්නට තනි රටක් විදියට තනියෙන් මේ වැඩපිළිවෙල කරන්න අපහසුයි. වර්තමානයේ මෙරට තුල පවතින මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් ඇති විය යුතු බව හිටපු කතානායක කරුජයසූරිය මහතා පවසනවා. අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු කතානායකවරයා මේ බව පැවසුවා. අපිට සුදු ඈන් යුගයක් තිබුණා. මමත් ඒ සුදු ඈනකට බිහි වෙච්ච මිනිස්සෙක්. මගේ අතපය හතරම කැඩුවා. මම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වී තිබුණා. අපි හිතුවා එදා ඇත්තටම යහපාලනයේ විසින් ඒ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ඇතුළු සීලු මාධ්‍යවේදීන්ට නීතියේ සාධාරණත්වයේ ඉෂ්ට වෙයි කියන එක. නමුත් ඒ සිදු වුණේ නැහැ. ඊටමත් ගැටලු සහගතයි. අපි හරියට අර රවුම් ගලක් කන්දක් උඩට ගෙනියන්න දඬුවම ලැබපු සිසිපස් වගේ. ගලක් තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන කන්ද උඩට යනවා. ආයේ කන්දේ පල්ලෙහාට ගල පෙරලිලා එනවා. සොක්‍රටිස් කිව්වා පුරවැසියෝ කියන්නේ හරියට ඇටමැස්ස වගේ જાතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති අශ්වයා හැමදෙස්සෙම නිදාගෙන ඉන්නවා. ඇටමැස්ස ගිහිල්ලා කූද්දන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති අශ්වයාට රිද්දන්න ඕන. එතකොට තමයි අශ්වයා නැගිටින්න හදන්නේ කියලා. අපිත් ඒ වගේ. මේ ව්‍යායාමයේ ඇතුලේ අපිට අදිෂ්ඨාන සහගත දේශපාලන නායකයන් හම්බ වෙන්නේ නැත්නම් අපිට නැවත වාරයක් ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ සමහරලාට තව අවුරුදු පහකින් පස්සේ අපේ සගයන් සිහි කරලා දුක් වෙන්න පසුතැවිලි වෙන්න මීටත් වඩා 100,000 ගුණයකින් විඳින්න අපිට සිද්ධ වෙයි. ඔබත් අපි දන්නවා අද මාධ්‍ය සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. එදා පහර දෙනවා වෙනුවට උස්සගෙන යනවට සුදු වෙන වෙනුවට අද අපි දකින්නේ මාධ්‍ය වේදින උස්සගෙන යනවා. ඒ කම්පියුටර් අරන් යනවා. වැඩි බලපෑම් කරනවා. ගැවල වලට පයින්නෝ හිලියර කරනවා. බොරු වාර්තාවට අසංකරන්න කියන. එනිසා තමයි අද මේ මාධ්‍ය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ.
තමන් කැමති දේශපාලනඥයන් ජයග්‍රහණය කිරීම සඳහා අද කොයිතරම් උරුගතරවාද කියන එක බුද්ධිමත් ඔබට තේරුම් ගන්න පුළුවන්. අද ඉන්නේ බුද්ධිමත් ජනතාවක් 2014 වැඩි අද තරුණ පරම්පරාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය එළියට ඇවිල්ලා තියෙනවා මේ රටේ බොරු හංගන්න බැරි. ශ්‍රමී මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් ඇති වෙන්න ඕනේ කියන තමයි අපි මේ අවස්ථාව විසඳන්නේ. 20 වෙනි සංශෝධනය අපි කිසිම විටක අපි ඒක පිළිගන්නේ නැහැ. අසීමිත බලතල එක් පුජ්‍යලෙකුට ලබා දීලා තියෙනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලා අපි කියනවා. ඒ අලුත් ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකී යුතුයි. 20 වෙනි සංශෝධනයෙන් කප්පාදු කරපු ඒ අයිතිවාසිකම් ආරක්ෂා කර යුතුයි. අඩක් නිම කළ වැවක් හේතුවෙන් මාස් කන්නයට වගා කටයුතු සිදු කර ගැනීම සඳහා ජලය නොමැතිව අසරණ වන ගොවී ජනතාව පිළිබඳව තොරතුරු අපට පොල්ගහවෙල වැල්ලෑව ගම්මානයෙන් වාර්තා වුණා. පොල්ගහවෙල ලේකම් කොට්ටාසේ වැල්ලෑව ගම්මානයේ මීට වසර 6කට ඉහතදී ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට එවකට පැවති රජය ආරම්භ කළ වැල්ලෑව ඇඳගල වැවයි මේ ඔබ දකින්නේ. එවකට රජය ආරම්භ කළ වැල්ලෑව ඇඳගල වැවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අතරමඟ නතර වීමෙන් ගොවි ජනතාව අපහසුතාවයකට පත් වී තිබෙනවා. වැල්ලෑව ඇඳගල වැවේ යෝජිත වැව් පැම්මේ උස අඩි 50ක් වන අතර මේ වන විට ඉදිකර ඇත්තේ අඩි 25ක් පමණයි. මෙම වැව් පැම්මේ ඉදිරි වැඩ අවසන් කිරීම සඳහා තවත් කෝටි 4ක මුදලක් අවශ්‍ය වී ඇති අතර මෙතෙක් පැවති රජයන්හි නියෝජිතයන්ට මෙම ගොවින්ට ඇති ගැටලුව පිළිබඳ අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නද එයට නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි ගොවීන් පවසන්නේ. ඒ වැව් බාග හැදලා දැන් වැව් උතුරගෙන යන අපරාධ වතුර ටික අහක යනවා. ඒක දැන් අපිට ඉතුරු ටික කර දෙන්න තව අඩි 25ක් තියෙනවා 25 කර දෙන්න කියලා හිතා කරනවාෙන් ඉල්ලා සිටින්. දැනට මෙම වැව ප්‍රයෝජනට ගන්න ගොවි පවුල් 400කට ආසන්න පිරිසකගේ කුඹුරු අක්කර 400කට වැඩි ප්‍රමාණයක් තිබුණද ඉන් කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමාණයක් අස්වැත්තුවද ඉදිරි අක්කර 300 පුරන් වී යන්නේ වැව් බැම්මේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීම හේතුවෙන්. කුඹුරු වැඩ කරලා ගොයම් පීදෙන අවස්ථාවේදී තමයි අපට වතුර නැති වෙන්නේ. හැම අවුරුද්දෙම ඒ නියඟයට අපි මූණ දුන්නාම කුඹුරු වැඩ කරලා අපට අසන්නක් ගන්න හම්බ වෙන්නේ නැහැ. කිහිප අවස්ථාවකම අපි ඉල්ලීම් කරත් අසරණ අපි ගොවි ජනතාව ගැන කිසිම කෙනෙක්ගේ අපිට අනුකම්පාවක් ලැබුන්නේ නැහැ. ඒකට මොනවත් කරන්නේ නැහැ. ආණ්ඩු දෙක තුනක් අහිමිණක් වෙන්නේ නැහැ මේකට. ඉතින් ධනපතිතුමනි ඔබතුමා මේකට මොනවා හරි ප්‍රතිසන්දක් දෙන්න. මොකද ගොවි අනාත වෙලා ඉන්නේ. බැලලා උපදේශය 170ක් ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙමින් ලැබූ විශ්වාසය කෙරෙහි එතුමා විදේත අවධානය යොමු කරලා මේ වැව මේ වතරේවත් වැව් 5000 ව්‍යාප්තියට ඇතුළත් කරලා ඉෂ්ටතිෂ්ට කරලා දෙන්න. වැල්ලෑව ගමනේ ගොවි ජනතාව වගකිව යුතු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මෙම වැල්ලෑව ඇඳගල වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ හෙට මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.